හැමෝටම සුබදවසක් යාළුවනේ. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඉස්සෙල් 3000 YouTube channel එකත් එක්ක. ඉතින් අද කිනාව හොඳ වීඩියෝ එකක්. ඉතින් මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. ඔයාලා දන්නවා ඔයාලා YouTube channel කරන කෙනෙක් නම් ඔයාලට subscribe ලා ගොඩක් වැදගත්. ඒ වගේම ඔයාලා Facebook page එකක් කරනවා නම් ඔයාලටත් views එහෙම නැත්නම් like ඒ වගේ දේවල් reach ඒ වගේ ප්‍රමාණය වැඩි කරගන්න තියෙනවා නම් කොටක් හොඳයි. ඉතින් අනිත් එක තමයි තමන්ගේ business එකක් කරනවා internet එකේ Facebook එක හරහා. එයාලටත් එයාලට viewers ලා එහෙම නැත්නම් likes, comments, shares වැඩි වෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මේකට ලේසිම ක්‍රමයක් ගොඩක් කට්ටිය කරන ක්‍රමයක් තමයි මම කියලා දෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය ඉතින් ඔයාලා දන්නවා Facebook එක හරහාම ඔයාලට පුළුවන් ඔයාලගේ YouTube channel එක subscribe ලා ප්‍රමාණය වැඩි කරගන්නත්, ඔයාලගේ page එකේ reach ප්‍රමාණය වගේම like ප්‍රමාණය වැඩි කරගන්නත් ඔයාලට Facebook එක හරහාම පුළුවන්. ඉතින් ඒකට පොඩි පොඩි වැඩ වගේක් තියෙන, පොඩි වැඩ කෑල්ලක් තියෙන. ඉතින් මම ඔයාලට ඒක කියලා දෙන්නම්. ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම නරඹන්න ගොඩක් වටින වීඩියෝ. ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා තියාගන්න මේ වගේ වටින වීඩියෝ දිනපතා දැනගන්න. හරි එන යන් වීඩියෝ එකට. ඉතින් ඉස්සලාම කියනවා ඔය YouTube channel එකක් කරන කෙනෙක් නම් ඔයාට තමන්ගෙම කියලා page එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් group එකක් හරි page එකක් හරි. ඉතින් මම නම් කියන්නේ page එකක් තියෙනවා නම් තමන්ගෙ ගොඩක් වටිනවා. එහෙම නැත්නම් YouTube channel එකක් තියෙන කෙනෙකුට ගොඩක් හොඳින් ඉක්මනට subscribe ලා ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේකට ඔයාලා දන්නවා Facebook එකට අපි යම් කිසි දෙයක් දැම්මාට පස්සේ ඒක boots කරන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්නේ කොහොමද මේ boots කරලා නිවැරදිම viewers ලට එහෙම නැත්නම් නිවැරදිම advertisement බලන කට්ටියටම අපේ advertisement එක කොහොමද Facebook එක හරහාම යවන්නේ කියලා. ඉතින් ඒකට මෙන්න මේ ක්‍රම ටික හොඳට බලලා ඉන්න කොහොමද මේ වැඩ ටික හරියටම කරන්න කියලා. ඉතින් ඔයාගේ YouTube channel එක subscribe ලා ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම Facebook එක channel එකක්, Facebook group එකක් හරි page එකක් හරි තියෙනවා නම් ඔයාලගේ reach ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඔයාලා internet Facebook එක හරහා page එකක් හදාගෙන ඔයාගේ own job එකක් කරනවා නම් නැත්නම් own business එකක් කරනවා නම් ගොඩක් හොඳින් මේ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා මේ විදිහට ඔයාලගේ page එකක ඔයාලා මොකක් හරි post එකක් දැම්මට පස්සේ මෙන්න මේ විදිහේ තියෙනවා එක එක comment තියෙනවා. comment නෙමෙයි ඔයාලට පේනවා rich engagement boost කියලා. ඉතින් මෙතනදී boost කියලා කියන්නේ යාළුවනේ අපිට පුළුවන් අපි ළඟ තියෙන මුදල් යොදවලා, ඒ කියන්නේ මහලු ගණන් නෙමෙයි පොඩි ගණක් යොදවලා Facebook එකට අපිට මේක ad එකක් විදිහට අපිට යවලා ගොඩක් දෙනෙකුට මේක view වෙන විදිහට අපිට මේක යවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ system ටික හරියටම අනුගමනය කරන්න, හරියටම බලන්න මම මේ කරන පිළිවෙත් ටික. ඉතලම ඔය ක්ලික් කරන්න මේ boost post කියන එක. මෙතනින් තමයි අපි වැඩේ පටන් ගන්න යන්නේ. හරි මේ විදිහට එනවා. මේ ගොඩක් මෙයා කළා. accept කරන්න. හරි. හරි දැන් තමයි වැඩේ තියෙන්නේ. අපි පටන් ගමු. boost කරන්නේ කොහොමද කියලා දැන් ඔයාලා බලාගෙන ඉන්න. මෙන්න මේ විදිහට ආරුණේ මේක කරන්නේ. ඉස්සලාම ඔයාලට තියෙන්නේ මෙතන තියෙනවා ඔයාලට audience එකක් select කරන්න. ඒ වගේම ඔයාලට budget එකක් select කරන්න. budget එකක් මහලුක ගණන් නේ මම ඔයාලට ඒක පෙන්වලා දෙන්නම්. හරි මෙන්න මෙතනදී වැදගත්ම දේම තමයි ආරුණේ මෙන්න මෙතන ඔයාලා දාන මේ විදිහේ මේ boost කරන දේ ඔයාලට නිවර්තිම පුත්කලයන්ට ඔයාලට මේක පෙන්වන්න ඕනි. හරි මෙතනදී අපිට මේක පොඩි සෙටින්ග්ස් වගේ හදා ගන්න තියෙනවා. people you choose throat targeting කියලා තියෙනවා. මෙන්න මෙතන ඔප්ෂන් එකක් මේ audience කියන එක යටතේ. මෙතනින් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ edit එක පොඩ්ඩක් යාට මෙයාට කරලා හදා ගන්න. හරි මේක තමයි වැදගත්ම කොටස. ඔයාලා දැම්ම කියන සාමාන්‍ය මේ boost කරනකොට සාමාන්‍යයෙන් අනිවාර්යෙන් සාමාන්‍ය interest දෙයක් සාමාන්‍යයෙන් boost කරන්න බලන්න. ඔක කියන්නේ වැදගත් දෙයක්. එහෙම නැත්නම් attraction විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ image හදාගන්න. එහෙම තමයි YouTube channel එකක් කරනවා නම් ඒකේ හොඳ content එකක් හදලා ඒකේ හොඳ thumbnail එකක් හදන්න පුළුවන්. මේ විදිහේ post කරන්න ඒක සම්බන්ධයෙන් මොනවාරි පොඩි short description එකක් ලියන්න Facebook channel Facebook page එකක් කරනවා නම් ඔයාගේ Facebook page එකට like ඕන නම් ඔයාලා හොඳ attraction photos එකක් add කරන්න මේ විදිහට දාලා පොඩි short description එකක් දාන්න. ඒ වගේම
ඔයාලා බිස්නස් එකක් කරනවා නම් ඒ වගේ ඇට්‍රැක්ෂන් මොකක් හරි ඉමේජ් එකක් ඇඩ් කරලා පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් ලියලා මේ දේවල් කරන්නේ නැත්නම් මේක අන්යූස්ෆුල් වෙයි. ඒකෙන් තමයි ප්‍රයෝජනයක් නැති වෙයි. මේක ඔයාලගේ අතේ තියෙන්නේ. මම මේ සෙටින්ග්ස් එක හදන්නද කියලා දෙන්නම්. ඔයාලා ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔයාට ඕනි මේ ඔයාගේ ඇඩ් එක සිංහල භාෂාවෙන් යනවා නම් ඔයාගේ ඔඩියන්ස් එක අනිවාර්යෙන් සිංහල කට්ටියට තමයි යවන්න ඕනේ. නැත්නම් තමිල් කට්ටියට යවලා හරියන්නේ නැහැ, මුස්ලිම් කට්ටියට හරියන්නේ නැහැ. සිංහල පොදුවේ හොඳ සෝසස් එකක් එමත්නම් හොඳ ට්‍රැෆික් සෝසස් එකකට යවන්න ඕන. සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලා සාමාන්‍යයෙන් පුළුවන් නම් මේ ලං දැන් මෙතන ලොකේෂන් එක සිලෙක්ට් කරන්න පුළුවන් අපිට. ඔයාලා ඉන්න තැන ඉඳන් ලොකේෂන් එක එඩිට් කරලා ගන්න පුළුවන්. ඔයාලා සාමාන්‍යයෙන් මේ තියෙනවා ඔයාලට හදා ගන්න පුළුවන් මේක ගිනල්ලා ඔයාලට කොහෙටද යවන්න ඕනි කියලා. ඔයාගේ ඇඩ් එක මෙන්න මේ විදිහට ඇදලා හදා ගන්න. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් සිලෙක්ට් කළම ටයිප් කරන්න පුළුවන් කොහෙටද යවන්න ඕනි කියලා. අපි මේක යවමු සාමාන්‍යයෙන් කලම්බු වලට වගේ මේක යවමු අපි. විදියට ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාලගේ ඔඩියන්ස් එක කොයි පළාතටද වැටෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදියට ඔයා කැමති විදිහට මේක ඇදගෙන කියලා හදාගන්න පුළුවන්. ඉතින් මේක ඔඩියන්ස් එක ඔය හදාගන්නේ මේ වස්පර්සරය තුල කොච්චර ප්‍රමාණයක් ඉන්නවද ඒ වගේ දේවලුත් මෙතන තියෙනවා. ඔඩියන්ස් ගුඩ් මේ හරි හොඳ ඔඩියන්ස් එකක් ඉන්නවා සාමාන්‍යයෙන්. ඒ පැත්තට සාමාන්‍යයෙන් අපි යවමු පෝස්ට් එක බූට්ස් කරමු සේව් කරන්න මෙතනින්. හරි, ඊට පස්සේ මෙතනින් තව පොඩි සෙටින්ස් වගේක් තියෙනවා ඔයාලට පුළුවන් අතන හදාගන්න. ඒජ් එක කොයි වයස් පරතරයෙන් කට්ටියද, අවුරුදු 18ත් කීයත් අතරද යවන්න ඕනි, අවුරුදු 18ත් 60ත් අතර කට්ටියද, ඒ විදිහට ඔයාගේ ටාගට් එක අනුව එක යවන්න. සාමාන්‍යයෙන් ෆේස්බුක් චැනල් එකක් කරනවා නම් සාමාන්‍යයෙන් යවන්න මේක පොඩ්ඩක් අඩුකල කමක් නැහැ යවන්න. ඉතින් ගොඩක් කට්ටිය ෆේස්බුක් නේ YouTube channel එකක් කරනවා නම් පොඩි අඩු ප්‍රමාණයක් දාලා යවන්න වයස. එතකොට ඔයාලට තියෙනවා තව පොඩි පොඩි දේවල් හදාගන්න. මෙතන සිලෙක්ට් කරන්න තියෙනවා මේක යවන්න ඕනේ මෙන් කට්ටියටද වුමන් කට්ටියටද, එහෙම නැත්නම් ඕල්ද, එහෙම ජෙන්ඩර් එකක් නැද්ද. ඉතින් ඔයා එක ඩිපෙන්ඩ් වෙන ඔයාගේ පෝස්ට් එක අනුව. හරි, එතනින් සිලෙක්ට් කරන සාමාන්‍යයෙන් ඕල් කියලා දෙන්න. ඒක තමයි කොමන් විදිය. හරි, ওই විදියට සිලෙක්ට් කළා. ඊළඟට ඔයාලට මෙතනින් තියෙනවා සාමාන්‍යයෙන් බජට් එක ඇඩ් කරන්න. ඉතින් බජට් එක ඇඩ් කරන විදිහත් හොඳට බලාගෙන ඉන්න කොහොමද මේක හරියටම කරන්නේ කියලා. හරි, ඉතින් මෙන්න මේක තවත් වැදගත්ම කොටසක්. ඔයාලට බජට් එක ඇඩ් කරන්න තියෙනවා. ඉතින් මම දැන්ට දාලා තියෙනවා ඩොලර් 2ක් දාලා තියෙනවා. ඉතින් මෙතන මේ ටික මම ඔයාලට කියලා දෙන ඩියුරේෂන් එක කියන්නේ කාල සීමාව, end date එක කියන්නේ අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එක කවද අවසන් වෙන්නේ කියලා. ඉතින් ටාගට් බජට් කියන්නේ ඔයා කීයක් යොදවන්න බලාපොරොත්තු වෙනවද කියලා බජට් එක විදියට ඩොලර් වලින්. ඊට පස්සේ number of people who may see you at කොච්චර ප්‍රමාණයක් මෙච්චර ප්‍රමාණයකට ඔයා යොදවන ප්‍රමාණයට කොච්චරක් බලනවද කියලා ඔයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ එහෙම නැත්නම් ඔයා මේ ෂෙයා කරන පෝස්ට් එක. හරි, ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී ඔන්න ඩියුරේෂන් එක කියලා කියන්නේ දවස් කොච්චර කාලයක් අද සීමාවත් වලදී. ඉතින් මෙතනදී ඩියුරේෂන් එක විදිහට ඔයා අද එක දවසක් දැම්මුත් එහෙම ඔයාට අද දවසට විතරයි මේ පේමන්ට් එක කැපෙන්නේ. ඔයා දවස් දෙකක් දැම්මුත් එහෙම ඒ කියන්නේ අදයි හෙටත් දැම්මුත් එහෙම අදත් ඩොලර් දෙකක් කැපිලා හෙටත් ඩොලර් දෙකක් කැපෙනවා. එතකොට ඩොලර් 4ක් සම්පූර්ණ කැපෙනවා. ඉතින් ඔයා අද දවසේ විතරක් කරනවා නම් වැඩි එක දවසක් දානවා. තව දවස් දෙකක් ඉස්සරහට කරන්න ඉන්න දවස් දෙකක් දාන. ඊට පස්සේ මෙතන ටාගට් බජට් එක දාන්න ඩොලර් 2ක්ද 1ක්ද කියලා. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් ඩොලර් 2ක් වගේ දාලා සාමාන්‍ය ඩොලර් 2ක් සාමාන්‍යයෙන් ලංකාවේ මුදලෙන් නම් සාමාන්‍යයෙන් රුපියල් 170වත් 1ක් සාමාන්‍යයෙන් 340ක් සාමාන්‍ය රුපියල් 350ක් ගියා කියලා කියන්නේ. ඉතින් 350ක් වගේ මුදලකට ඔයාලට ඔයාගේ පෝස්ට් එක එහෙම නැත්නම් ඔයා YouTube channel එකේ වීඩියෝ එක Facebook එකට දාන ඔයාගේ page එක හරහා share කරන ඔයාලට පුළුවන් 3200ත් ඊට පස්සේ 13000ත් අතර ප්‍රමාණයකට මේ
ඔයාගේ පෝස්ට් එක පෙන්වන්න. ඉතින් අඩු මුදලකට ලොකු වැඩක් කරගන්න බලන් ඇත්තටම. ඉතින් ඩොලර් දෙකයි වට වැය වෙන්නේ. ඩොලර් එකක් දාලා බලමු අපි මෙතන යූස් එකක් දාලා බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් එතන 1600ත් 1700ක් අතර ප්‍රමාණය තමයි එස්ටිමේට් කරන්න මෙයාලා මෙච්චර ප්‍රමාණය පෙන්වනවා. ඇත්තටම හොඳ මේකක් අඩු මුදලකින් ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී පේමන්ට් මෙතඩ් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි වීසා කාඩ් වලින් ගෙවන්න පුළුවන්, PayPal වලින් ගෙවන්න පුළුවන්. ඔය දෙක තමයි. ඊට පස්සේ මාස්ටර් කාඩ් වලින් ගෙවන්න පුළුවන්. ඉතින් මෙතනදී මොහොතර මතක තියාගන්න, ඔයාලා දාන ඩියුරේෂන් එක යන කාල සීමාව අදට විතර නම් එක දවසක් දාන්න, හෙටත් දාන්න, දවස් දෙකක් දාන්න, අනිත් දවස් නම් දවස් තුනක් දාන්න. එතකොට හැබැයි මේ එක එක කැපෙනවා. ඒ දවස් වලට එහෙම දෙකක් දැම්මොත් අද දවස් දෙකකට ඔයාලා ඩියුරේෂන් එක දැම්මොත් අද ඩොලර් දෙකක් හෙට ඩොලර් දෙකක් විතර ඩොලර් හතරක් කැපෙනවා. ඉතින් පුළුවන් නම් දවස් දෙකකට වගේ දාන්න. ඔයා දාන ෂෙයා කරන යම් කිසි දෙයක් ගොඩක් වැදගත් වේවි. එතකොට ඔයාලගේ වැඩ පිළිවෙලට ඉතින් ඩොලර් දවස් දෙකකට නම් මෙයාලා දෙන්නේ නැහැ ඩොලර් එකේ ප්‍රමෝෂන් එක. එතකොට එයාලා ඩොලර් දෙකක් ඉල්ලනවා දාන්න අනිවාර්යෙන්. කියන්නේ දවස් දෙකක් දානවා නම් ඩොලර් එකේ පැකේජ් එක වෙයි. ඔයාලට අද දවස් විතරක් පුළුවන් නම් මේ එකේ පැකේජ් එක දාලා වැඩේ කරගන්න පුළුවන්. හරි. ඔය ඔක්කොම කරලා ඊට පස්සේ ඔයාලට දැන් මේ ටික ඔක්කොම හදාගෙන පේමන්ට් මෙතඩ් එක ඇඩ් කරන තැනට මම යන්නම්. ඒකත් වැදගත් වෙනවා. හරි, මේ ඔක්කොම ටික ඔයාලා හරියටම ඩීටේල්ස් ටික හදාගෙන ඔයාලා බලන්න ආයෙත් නැවත සැරයක් ඔයාලා දාලා තියෙන වටිනා හරිද කියලා, හරි ඩීටේල්ස් දාලා තියෙන කියලා ඔයාලා මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලා මේ ලයික් ඕනි කට්ටියට මේක කරන්න, මේක සෙන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට Facebook ඉතන ඔයාලා මොනවා අයිටම් වගේ විකුණනවා කියලා, ඉතින් එතනදී ඔයාලට මැසෙන්ජර් හලා මැසේජ් එවා ගන්න ඕන සිස්ටම් විදියට එක මෙයා වෙන්න ඕන. මේ දෙවෙනි ටික එක ටික එකක් දාන්න. එතකොට හරි. එමෙක ලයික් වගේ ෂෙයාර් රිච් වැඩි කරගන්න ඕන උඩ එක දෙන්න. ඒක ගොඩක් හොඳයි කියලා මමත් හිතනවා. ඉතින් මේ ඔක්කොම හරියටම බලලා ඔයාලා ප්‍රොවින්සස් එක කොහෙද හරියට දීලා තියෙන්නේ, ඔඩියන්ස් එක හරියද, ඊට පස්සේ කොච්චර ඒ ටික ඔක්කොම හරියද කියලා බලලා ඒජ් ටික ඔක්කොම ඒ ටික ඔක්කොම හරියට බලලා මෙතන හොඳට ආය බලන දෙපාරක් විතර කොහෙද මේ ඩියුරේෂන් එක කොච්චරද, ඔයා දාලා තියෙන බජට් ප්‍රමාණය හරියද, ඒ දේවල් දාලා ඔයා මේ ඔක්කොම මේවා කරගෙන ඔයාට පුළුවන් මේ බෝස් කියන තැන ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙන්න මෙතන පේමන්ට් මෙතඩ් තුනක් තියෙනවා කියලා මම සඳින් සඳහන් කරා. ඉතින් ඔයාට පුළුවන් මේ ක්‍රෙඩිට් කාඩ් එකක් හරි මාස්ටර් කාඩ් එකක් හරි ඒ වගේම ඉන්ටර්නැෂනල් ඩෙබිට් කාඩ් එකක් වගේ ඒ වගේ සිලෙක්ට් කරලා කාඩ් නම්බර් එක ගහන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ කාඩ් නම්බර් එක ගැහුවට පස්සේ එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා පිටිපස්සේ, අර අංක දෙකක අංක හතරක්, ඒ කියන්නේ එක්ස්පයර් එක මාසෙයි මෙතන ඊයේ එකයි දාලා තියෙන්නේ. ඒක ඔයාට හොයාගන්න ලේසියට සිකියුරිටි කෝඩ් එකක් තියෙනවා. ඒක ඔයාට ඔයාලා දන්නවා එක කාඩ් ඒ සම්බන්ධයෙන් ඉතින් PayPal එකකින් පේමන්ට් කරනවා නම් මෙතන PayPal සිලෙක්ට් කරලා ඔය විදිහට අය මේ විදිහට කන්ටිනියු කරලා ඔයාලා දුන්න පේමන්ට් එක පේ කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි වැඩේ යාළුවනේ. ඉතින් මේක Facebook එක හරහාම අපිට පුළුවන් මේ ඔඩියන්ස් එක බිල්ඩ් කරගන්න ඔයාගේ YouTube channel එකට. එහෙමත් නැත්නම් ඔයාගේ Facebook එකේ page එකේ reach වැඩි කරගන්න ඒ වගේ දේවල් වලට මේක පාවිච්චි කරලා ඔයාට පුළුවන් subscribe ලා සහ page එකේ reach වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේක හරිම ලේසි ක්‍රමයක්. ඉතින් මම දැන් ඒක මෙයා කරන්න කියන්නේ මගේ payment එකේ PayPal එකේ සල්ලි තිබ්බේ නැති නෝන් ඒක කරන්න කියන දැන්. ඉතින් Visa card එකේ Master card එකේ PayPal එකේ මේ තුනෙන් මේකට ගෙවලා වැඩේ කරගන්න පුළුවන්. ඉතින් හරිම ලේසි වැඩක්. ඉතින් ඔයාලට ඇඩ්වර්ටයිස්මන්ට් එකකට මෙච්චර පොඩි මුදලකින් ලොකු රිච් ප්‍රමාණයක් ලබා ගන්න, නැත්නම් ලොකු වියුස් ලාගේ ප්‍රමාණයක් ලබා ගන්න. ඔයා උදාහරණයක් විදිහට ඔයාලට මෙතන බජට් එක විදිහට ඩොලර් 10ක් දැම්මුත් එහෙම මේක ඩියුරේෂන් එක එක දවසක් දාලා ඔයාලට සාමාන්‍ය මෙන්න මේ වගේ ලොකු ප්‍රමාණයකට මේක යවන්න පුළුවන්. ඩියුරේෂන් එක දවස් දෙකක් දාලා මෙතන ඉතින් දවස් ඩොලර් 10ක් යදුවොත් එක දවසකට ඔයාලට
එකොළොස්දාහත් 70,000 අතර ප්‍රමාණයකට ඔයාට ඔයාගේ පෝස්ට් එක එහෙම නැත්නම් Facebook ඔයාගේ YouTube channel එකේ දෙක තියෙන Facebook page එක ඔයාට මේ වගේ ප්‍රමාණයකට ફોકસ කරලා යවන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳ ක්‍රමයක්. try කරලා බලන්න ડોලර් එකක් දෙකක් හරි දාලා පුළුවන් ඒ වැඩක් කරගන්න. ඉතින් ඒකට මම අර කලින් කිව්වා වගේ හොඳ thumbnail එකක් හදලා වැඩේ කරන්න. එහෙම නැත්නම් හොඳ ඉමේජ් එකක් දාලා කාටත් අයි කැච් වෙන විදියට ආව වෙන විදියට ඔයාලගේ නිර්මාණයන් ෂෙයා කරලා මේ විදියට YouTube channel එකට subscribe ලා ඒ වගේම page වලට reach ready කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ හැමදාම දිනපතා නරඹන්න ඔයාලට පුළුවන්. අපේ channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරන ගොඩක් වටිනා දේවල් ඉස්සරහට ඔයාලට දෙන්නම්. එහෙනම් මගේ යාළුවනේ අපහැදිලා නම් තියෙනවා නම් comment එකක් දාගෙන යන්න. ඒ වගේම like එකක් දාන්න, share පාරක් දාන්න. හැමෝටම සුබ දවසක් වේවා. ඊළඟට